වෙද්දේ අපිට ඊයේ කැලණි තිස්ස විදුලි බලාගාරය සඳහා හම්බෙච්ච මෙට්‍රික් ටන් 10000ක ඩීසල් ප්‍රමාණය සම්පූර්ණයෙන් කැලණි තිස්ස විදුලි බලාගාරය වෙත ලැබිලා තියෙනවා. එතකොට ඊයේ රාත්‍රී කාලයේදීත් කැලණි තිස්ස විදුලි බලාගාරයේ විදුලි බලාගාර තුනම ක්‍රියාත්මක වුණා. නමුත් හදිසියේ රෑ 10ට පමණ කැලණි තිස්ස විදුලි බලාගාරයේ මෙගාවට් 163ක කම්බයින් සයිකල් එක සහ කම්බයින් සයිකල් එක හදිසි බිඳ වැටි නඩත්තු කොටස සඳහා නවත්ත ගත්තා. නමුත් ඒක පාන්දර 3:00 වෙද්දී නැවත යථාතත්වයට පත් කළා. මේ අවස්ථාවේ ජනනය කරනවා GT7 කියන විදුලි බලාගාරයේත් අක්‍රිය වෙලා තියෙනවා. හදිසි බ්‍රේක් ඩවුන් එකක් සිද්ධ වෙලා තියෙනවා. ඒක මේ තාම යථාතත්වයට පත් කළා නැහැ. නමුත් ඒක දැනට ඉල්ලුමට හරියන සැපයීමක් දෙන්න අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නඩත්තු කටයුතු කරන ඉංජිනේරුවන් ඒක ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ඊ හවස වෙද්දී සපුගස්කන්ධ සහ විදුලි බලාගාර සඳහා දෙවිතෙල් ඉවර වුණා. නමුත් රැය වෙද්දී සපුගස්කන්ධ සඳහා ෆර්නස් ඔයිල් දෙවිතෙල් මෙට්‍රික් ටන් 370ක ප්‍රමාණයක් හම්බුණා. ඒක සපුගස්කන්ධ ඒ විදුලි බලාගාරයේ පැය 20ක්, ඒ කියන්නේ අද උදේ 8 ඉඳලා වගේ පැය 20ක් සහ පැය 10ක් සහ සපුගස්කන්ධ දී විදුලි බලාගාරයේ අද උදේ 8 ඉඳලා තව පැය 20ක් සඳහා ජනනය කරන්න ඒ දෙවිතෙල් ප්‍රමාණය ඇති වෙනවා. එතකොට දැනට විදුලි බලාගාරයක් හදිසි අඩ තවත් විදුලි බලාගාරයක් හදිසියේ බ්‍රේක් ඩවුන් එකක් සිද්ධ වුණ නැත්නම් අද දවස පුරා විදුලි කප්පාදුවකට යන්න අවස්ථාවක් නැහැ. අකණ්ඩ විදුලි සැපයීමක් අද දවස පුරා ජනතාවට සපයන්න පුළුවන්. දැවිතෙල් 22 ආයම පාරක් මතක් කරනවා නම් දැවිතෙල් 22 වෙනකන් තමයි අපිට දෙනවා කියලා දෙන. ඊට පස්සේ කමිට්මන්ට් එකක් නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. අනික එක තමයි නොරච්චෝල විදුලි බලාගාරයේ 22 එනවා කියලා මතයක් රට පුරා පැවතිලා තිබ්බා. නමුත් එහි තව දවස් 3කට 4කට විතර ප්‍රමාදයක් සිද්ධ වෙන බව නොරච්චෝල විදුලි බලාගාරයෙන් අපිට දැනුවත් කරලා තියෙනවා.